මල්වලින් පිරුණු සුන්දර ස්ථානයක මල් ගැන කතා කරන්නයි අද අපි ඇවිල්ලා සිටින්නේ. මල්වගා වැඩසටහන් පෙළක මුල්ම වැඩසටහන ලෙස ඕකිට් හෙවත් උඩවැඩියා වගාව ගැන කතා කරන්න සුදුසුම ස්ථානයක සුදුසුම කෙනෙක් ළඟ තමයි මම අද සිටින්නේ. ඒ පෙරදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ඕකිට් අංශයේ බාරව සිටින ඉරෝෂිනි අංගාදි මහත්මිය සමග. ඉරෝෂිනි මහත්මිය මට පොඩ්ඩක් කියන්න, මේ උඩවැඩියා වගාව කියන්නේ මොකද්ද? උඩවැඩියා වගාව අයි අපි ආරම්භ කළ යුත්තේ කියලා. ඔව්, අපි මුලින්ම ඕකිට් එහෙම නැත්නම් උඩවැඩියා ගැන කතා කරනවා නම් ඕකිට් අයිති වෙන්නේ ඕකිඩේසිය කියන කුලයට. ඉතින් ඕකිඩේසිය කියන කුලය ගත්තම වර්ග විශාල ප්‍රමාණයක් අයිතුණු කුලයක්. ඇත්තටම විශේෂ ගත්තම විශේෂ 25000කට වැඩිය තියෙනවා. ඒ වගේම දෙම්හුම් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එයින් ඇත්තටම අපිට ලංකාවේ තියෙන දේශගුණික තත්ත්වය අනුව වගා කරන්න පුළුවන් උඩුවැඩියා ගැන කීපයක් විතරයි. අපිට උඩුවැඩියා ගැන පහක් හයක් විතර අපිට ලංකාවේ තියෙන දේශගුණික තත්ත්වය අනුව වගා කරන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි මේ ඕකිඩ් මල් ගත්තම, නැත්නම් උඩුවැඩියා ගත්තම ඒක ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් තියෙන මල් වර්ගයක්. මොකද අපිට කියන්න පුළුවන් මල් ලෝකයේ රැජින උඩුවැඩියා කියලා. ඉතින් ඒක නිසා දැන් ඇත්තටම මේ ආකර්ෂණීය පෙනුම තියෙන නිසාම ගොඩක් වෙලාට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම මේක අපිට කියන්නේ ව්‍යාපාර මට්ටමේ වගා කරලා හොඳ ආදායමක් ගන්න පුළුවන් ශාකයක්. ඉතින් අපි මෙතනදී අද බලාපොරොත්තු වෙන්නේ මේ කියන්නේ උඩවැඩියා වගා කරන අයට මේ උඩවැඩියා වර්ග පිළිබඳ හැඳින්වීමක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ මොනොත් අපි උඩවැඩියා මල් වර්ග සහ මේ උඩවැඩියා මල් හදන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු. එමුනා අපි එකින් එකට මේ ස්ථානයේ මල් වර්ග සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගමු. අපි ඕකිඩ් ශාක ගැන කතා කරනවා නම් ඇත්තටම ඕකිඩ් ශාක හැදෙන තැන අනුව ඒක අපිට වර්ග දෙකකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි පසේ හැදෙන ඕකිඩ්. ඒ කියන්නේ අපි කියනවා ඒක බහුමික ඕකිඩ් කියලා. අනිත් එක තමයි අපි ශාක ඕකිඩ්. ඒ කියන්නේ ගස් උඩ හැදෙන ඕකිඩ්ස් විදිහට අපිට මේක වෙන් කරගන්න පුළුවන්. මොකද දැන් ඇත්තටම අපි බඳුන් මාධ්‍යයක් තෝරගන්නකොට, ඒ වගේම ඒ ශාකේ හැදෙන තැන තෝරගන්නකොට, ඒ කියන්නේ ඒ ශාකේ හැදෙන්නේ කොයි වගේ තැනකද කියලා අපි දැනගන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි බහුමික ඕකිඩ් ගැන කතා කරනවා නම් අපි සාමාන්‍යයෙන් කවුරුත් දන්න බහුමික ඕකිඩ් එකක් තමයි මේ අපි සාමාන්‍ය විවහාරයේදී ග්‍රවුන්ඩ් ඕකිඩ්ස් කියලා කියන මේක අපි කියනවා ස්පැතග්ලොටිස් කියලා. ඉතින් මේවා අපිට වගාව සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේක සාමාන්‍ය ශාකයක් වගේ. මේ ශාකයට අවශ්‍ය සියලුම පෝෂණ කොටස් ලබා ගන්න පසෙන් මේකට අවශ්‍ය ජලය, ඛනිජ ලවණ, ඒ හැමදේම පසෙන් අරගෙන තමයි මේ ශාක හැදෙන්නේ. එතකොට මේ වගේ ශාකයක් අපි වගා කරද්දී ඒකට බඳුන් මාධ්‍යයක් පාවිච්චි කරනවා නම් අපි මේකට පාවිච්චි කරන්න ඕනේ මතු පිටපස්, කොළ පොහොර, වැලි, ඒ වගේ බඳුන් මාධ්‍යක තමයි අපි හදා ගන්න ඕනේ. එතකොට මේ තව තියෙන බහුමික ඕකිඩ් එකක් තමයි අපි මේක කියනවා පෙරිස්ටෙරියා එලාටා කියලා. මේකත් පසේ හැදෙන ඕකිඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම අපිශාක ඕකිඩ් ගැන අපි කතා කරනවා නම් දැන් ඇත්තටම අපිශාක ඕකිඩ් හැදෙන්නේ ගහක් උඩ. කියන්නේ ස්වභාවික පරිසරය ගත්තම ගහක අත්තක් උඩ වගේ තමයි හැදෙන්නේ. ඒ වගේම ගොඩක් වෙලාවට දිය පාරවල් ළඟ තියෙන ලොකු ගස් උඩ. ඒ කියන්නේ හොඳ තෙතමනයක් තියෙන තැනක, ඒ කියන්නේ හොඳ අවට තෙතමනයක් තියෙන තැනක තමයි මේ ශාක හැදෙන්නේ. ඉතින් දැන් ඒ වගේ මේ කියන්නේ ශාක ගහක අත්තක් උඩ හැදෙනකොට මෙන්න මේ වගේ වායව මුල් වලින් සවි වෙලා තමයි මේ ශාක හැදෙන්නේ. ඉතින් එතකොට අපි මේ ශාකයට බඳුන් මාධ්‍යයක් පාවිච්චි කරනකොට අපි කවදාකවත් මේක පස්සල වගා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක මුල් වලට වාතාශ්‍රය ලැබෙන බඳුන් මාධ්‍යයක් අපි පාවිච්චි කරන්නේ. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් අඟුරු, උළු, පොල්ලෙලි කෑලි, එන්න ඒ වගේ බඳුන් මාධ්‍යයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කතා කරන්න පුළුවන් මේ වගේ වැන්ඩා ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ඩෙන්ඩ්‍රෝබියම්, ඔන්සීඩියම්, කැට්ලියා, ඒ වගේ ශාක අපිට අපිශාක ඕකිඩ් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ශාක වර්ධනය වෙන විලාසය අනුවත් ඒක නැවත අපිට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි ඒකපාදී වර්ධන විලාසය, අනිත් එක බහුපාදී වර්ධන විලාසය. ඉතින් ඇත්තටම අපි ඒ ගැන දැනගන්න හේතුව තමයි අපි පැලයක් කපලා තව පැලයක් හදාගන්නකොට අපි දැනගන්න ඕනේ මේක මොන වර්ධන විලාසයට අයත් වෙනවද කියලා.
ඉතින් අපි ඒකපාදි වර්ධන විලාසය තියෙන ශාකයක් ගැන කතා කරනවා නම් මේ මේ තියෙන වැන්ඩා ශාකයක් ඒකපාදි වර්ධන විලාසය තියෙන ශාකයක් ඒකේ තනි අංකුරයක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. මෙකනේ මේක මේ ශාකේ සිරස්ව ඉහළට වර්ධනය වෙන්නේ වර්ධන අග්‍රයේ තියෙන මේ වගේ ඉහළ තැනක. මෙතනින් උඩට කොළ දාලා තමයි මේ ගහ හැදෙන්නේ. ඉතින් දැන් අතරම අපි මේ ශාකයක් වෙන් කරගන්නවා නම් අපිට මේ කඳෙන් තමයි අපි ශාක වෙන් කරගන්න ඕනේ. අපි අතරම මේ වෙන් කරගන්න කොටසට මුල් තියෙනවා නම් අපිට මේ ශාකේ වෙන් කරගන්න පුළුවන්. ඊළඟට අපි බහුපාදී වර්ධන විලාසයේ තියෙන ශාකයක් ගන්නවා නම් අතරම මේක පඳුරක් විදිහට හැදෙන ශාකයක්. අතරම අපිට ඒකපාදී වර්ධන විලාසයේ තියෙන ශාකවලට උදාහරණ කියන්න පුළුවන් වැන්ඩා අරැක්නිස් ඒ වගේම ෆැලනොප්සිස් ඒ වගේ ශාක ඒකපාදී වර්ධන විලාසයේ තියෙන ශාක. ඊට පස්සේ අපි බහුපාදී වර්ධන විලාසයේ තියෙන ශාකයක් ගැන කතා කරනවා නම් ඒක පඳුරක් විදිහට හැදෙන ශාකයක්. මේක අපිට කියන්න පුළුවන් ඉඟුරු ගහක් වගේ කියලා. දැන් ඉඟුරු වල අපි දන්නවා ඒකේ රයිසෝම එකක් තියෙනවා. ඒක පොළොට සමාන්තරව තමයි තිරස්සතර හැදෙන්නේ. එතකොට දැන් බහුපාදී වර්ධන විලාසයේ තියෙන ශාකයක් ගත්තම මේකෙත් රයිසෝම එකක් තියෙනවා. මේ කඳ හැදෙන්නේ තිරස්සතර. මේක තියෙනවා ව්‍යාජ බල්බ තියෙනවා. අතරම මේ ව්‍යාජ බල්බ වල තමයි ගොඩක් කාලවට මල්කිනිති හටගන්නේ. දැන් අතරම අපි පැලයක් කපලා වෙන් කරගන්නකොට අපිට මේ කියන්නේ මේ වගේ රයිසෝම එකෙන් කපලා තමයි අපි පැලේ වෙන් කරගන්න ඕනේ. අතරම අපිට බහුපාදී වර්ධන විලාසයේ තියෙන ශාක වලට උදාහරණ කියන්න පුළුවන් ඩෙන්ඩ්‍රොබියම්, ඔන්සීඩියම්, කැට්ලියා ඒවා අපිට කියන්න පුළුවන් බහුපාදී වර්ධන විලාසයේ තියෙන ශාක කියලා. අපිට ලංකාවේ තියෙන දේශගුණික තත්ත්වයන් ඕකිඩ් ගණ පහක් විතර හොඳට වගා කරන්න පුළුවන්. අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ ඕකිඩ් ගණ පහ කියන්නේ ඒ පැලේ කොහොමද කියලා ඔගලන්ට විස්තර කරන්න. ඇත්තටම අපිට ගොඩක් වෙලාවට හොඳට වගා කරන්න පුළුවන් ශාකයක් තමයි ඩෙන්ඩ්‍රොබියම්, ඒ වගේම වැන්ඩා, ඒ වගේම ඔන්සීඩියම්, ඒ වගේම කැට්ලියා, ෆැලනොප්සිස් ඒ වගේ ගණ අපිට අපේ ලංකාවේ තියෙන දේශගුණික තත්ත්වයන් හොඳට වගා කරන්න පුළුවන්. මුලින්ම ඩෙන්ඩ්‍රොබියම් ගැන කතා කරමු. අපි ඩෙන්ඩ්‍රොබියම් ශාකය ගැන කතා කරනවා නම් මේ ඩෙන්ඩ්‍රොබියම් ශාකය බහුපාදී වර්ධන විලාසයේ තියෙන ශාකයක්. ඒකේ හීනි දිගටි ව්‍යාජ බල්බ තියෙනවා. ව්‍යාජ බල්බයක පත්‍ර කීපයක් පිටලා තියෙනවා. සාමාන්‍යයෙන් අඩි දෙකක් දෙකමාරක් විතර උස යන ශාකයක් තමයි ඩෙන්ඩ්‍රොබියම් කියන්නේ. ඉතින් ඇත්තටම කියන්නේ ලංකාවේ ඕකිඩ් වගා කරන වගාකරුවන්ගෙන් වැඩි පිරිසක් වගා කරන්නේ මේ ඩෙන්ඩ්‍රොබියම් කියන ශාකේ. මොකද කියන්නේ ඒකේ හොඳ ආකර්ෂණීය පෙනුම තියෙන මල් තියෙනවා. ඒ වගේම මල් වල කල්පවත්ම හොඳට කියන්නේ වැඩි කල්පවත්මක් තියෙනවා. ඒ වගේම අපිට පහසුවෙන් වගා කරන්න පුළුවන් ශාකයක් තමයි මේ ඩෙන්ඩ්‍රොබියම් කියලා කියන්නේ. ඉතින් අපි ඩෙන්ඩ්‍රොබියම් ශාකය ගැන කතා කරනවා නම් ඩෙන්ඩ්‍රොබියම් ශාකයේ මලේ හැඩය අනුව ඒක අපිට වර්ග තුනකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි ඩෙන්ඩ්‍රොබියම් වල ෆැලනොප්සිස් දැර්ශය. දැන් ඩෙන්ඩ්‍රොබියම් වල ෆැලනොප්සිස් දැර්ශය ගත්තම මේ මල සලබේගේ හැඩයක් තියෙනවා. ඒ කියන්නේ මේ මල් පෙති කියන්නේ එකිනෙකත් මත අතිපිහිත වෙලා සලබේගේ හැඩයක් තමයි ගන්නෙ. ඕල් ෂේප් එකක් අපිට දකින්න හම්බෙනවා. ඉතින් මේ කියන්නේ හරි ලස්සන මල් තමයි අපිට ෆැලනොප්සිස් දැර්ශය දකින්න හම්බෙන්නේ. ඉතින් ඇත්තටම අපිට මේක කැපුම් මලක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන ඩෙන්ඩ්‍රොබියම් වල කේන්දර්ශය. දැන් කේන්දර්ශය ගත්තම ෆැලනොප්සිස් දැර්ශයට වඩා ටිකක් වෙනස්. මේකේ හීනි දිගටි මල් පෙති තියෙන්නේ. මල් පෙති ඇඹරිලා තියෙනවා. සාමාන්‍යයෙන් මකුළුවෙක්ගේ හැඩය ගන්නවා. ඉතින් අපි කැපුම් මල් වගාවේදී මේක එච්චර ලස්සන පෙනුමක් නැති නිසා අපි කැපුම් මල් වගාවේදී මේක කැපුම් මලක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මේ තියෙන ඩෙන්ඩ්‍රොබියම් වල අතරමැදි දැර්ශය. අතරම ඩෙන්ඩ්‍රොබියම් වල අතරමැදි දැර්ශය ඩෙන්ඩ්‍රොබියම් වල ෆැලනොප්සිස් දැර්ශයයි කේන් දැර්ශය අතර දෙමුහුමෙන් තමයි මේ අතරමැදි දැර්ශය අරගෙන තියෙන්නේ. ඉතින් ෆැලනොප්සිස් දැර්ශය වගේ මල් පෙති අතර ප්‍රමාණය අඩුත් නැහැ. කේන් දැර්ශය වගේ මල් පෙති අතර ප්‍රමාණය වැඩිත් නැහැ. ඒ අතරමැදි ලක්ෂණයක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් අතරම අපි ගොඩක් වෙලාවට අපේ කැපුම් මල් වගාවේදී වැඩිපුර පාවිච්චි කරන්නේ මේ ඩෙන්ඩ්‍රොබියම් වල අතරමැදි දැර්ශය. කැට්ලියා කියන්නේ බහුපාදී වර්ධන විලාසයේ තියෙන ශාකයක්.
අනිතික තමයි ටිකක් හෙමින් හැදෙන ශාකයක්. බීජ අවස්ථාවේ පැලයක ඉඳලා මලක් එන්න අවුරුදු 4ක් 4.5ක් අතර කාලයක් යනවා. ගොඩාක් හෙමින් තමයි හැදෙන්නේ. ඒ වුණාට හරිම ලස්සන මල් තියෙන ශාකයක් තමයි කැට්ලිය කියලා කියන්නේ. ඉතින් දැන් අතරම මේ ශාකය අඳුර ගන්නවා නම් මේක ටිකක් පැතලි ව්‍යාජ බල්බ තියෙනවා. ඒ වගේම මේ වගේ يعني එක පත්‍රයක් හරි පත්‍ර දෙකක් හරි අපිට දකින්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු ලස්සන මල් අපිට මේ කැට්ලියවල දකින්න පුළුවන්. ඉතින් අපි වැඩිපුරම මේ කැට්ලිය පාවිච්චි කරන්නේ කැපුම් මලක් විදිහට නෙවෙයි අපි ගොඩක් පාවිච්චි කරනවා බඳුන්ගත පැලෑටියක් විදිහට. ඊළඟට කතා කරන්නේ ෆෙලනොප්සිස් කියන ගණය. අතරම ෆෙලනොප්සිස් කියන ශාකය ගත්තම ඒක පාදි වර්ධන විලාසයේ තියෙන ශාකයක්. නමුත් කෙටි කඳක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. අනිත් එක තමයි මේ මේක වැඩිපුරම එල්ලිලහ වැඩෙන කැමති ශාකයක් තමයි මේ ෆෙලනොප්සිස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපි මේ ෆෙලනොප්සිස් මල් ගැන කතා කරනවා නම් මේකෙත් අපිට දකින්න හම්බෙන්නේ සලබෙග්ගේ හැඩයක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් අතරම අපිට ගොඩක් වෙලාවට කැපුම් මලක් විදිහටත් අනිත් එක බඳුන්ගත පැලෑටියක් විතරත් يعني වගා කරන්න පුළුවන් ශාකයක් තමයි ෆෙලනොප්සිස් කියන්නේ. ඊළඟට කතා කරන ඕකිඩ් ගණය තමයි ඔන්සීඩියම්. ඉතින් ඔන්සීඩියම් කියන්නේ අපි සාමාන්‍ය විහාරයේදී කතා කරන කැන්ඩියන් ඩාන්ස් කියන එක. ඉතින් ඇත්තටම මේ මලේ තියෙන විශේෂත්වය තමයි මේ මල නැට්ටුවෙක්ගේ හැඩේ ගන්නවා. ඉතින් අපි වැඩිපුරම දැකලා තියෙන කහපාට වර්ණයේ ඔන්සීඩියම්. නමුත් අපිට දැන් දෙමුහුම් වර්ග තියෙනවා විවිධ වර්ණවල තියෙන ඔන්සීඩියම් වර්ග දකින්න හම්බෙනවා. ඉතින් මේක බහුපාදි වර්ධන විලාසයේ තියෙන ශාකයක් තමයි අපි ඔන්සීඩියම් කියලා කියන්නේ. ඉතින් අපිට මේක බඳුන්ගත පැලෑටි විදියටත් සමහරක් අවස්ථාවලදී කැපුම් මලක් විදියටත් වගා කරන්න පුළුවන්. ඉතින් يعني සමහර ඔන්සීඩියම් වර්ග තියෙනවා අපිට ටිකක් වැඩිපුර හිරු එළිය තියෙන තැන්වල හදා ගන්න පුළුවන්. සමහර වර්ග තියෙනවා 50%ක් විතර සූර්යාලෝකයේ තියෙන තැන්වල හදා ගන්න පුළුවන් ඔන්සීඩියම් වර්ග තියෙනවා. වැඩකින ශාක ගණය ගත්තම ඒකපාදි වර්ධන විලාසයේ තියෙන ශාකයක්. ඉතින් දැන් වැඩවල පත්‍රවල හැඩය අනුව ඒක අපිට කොටස් තුනකට වෙන් කර ගන්න පුළුවන්. එකක් තමයි මේ පටි ආකාර වැඩයි. ඉතින් ඇත්තටම මේකේ පටි හැඩති පත්‍ර තමයි අපිට දකින්න හම්බෙන්නේ. මේක එල්ලිල හැදෙන කැපති ශාකයක්. ඒ කියන්නේ අපිට මේක මේ ශාකේ එල්ලලා හදා ගන්න පුළුවන්. මේකේ ටිකක් මහත මුල් තියෙනවා. ඒක නිසා මුල් වලට හොඳට වාතාශ්‍රය ලැබෙන්න ඕන ශාකයක්. ඒ වගේම තමයි මේක يعني වැඩිපුර ආර්ද්‍රතාවයේ තියෙන තැනක يعني වැඩිපුර තෙතමනේ තියෙන තැනක වගා කරන්න පුළුවන් ශාකයක් තමයි මේ පටියාකාර වැඩක්. ඉතින් ඇත්තටම මේකේ හරි ලස්සන මල් තියෙනවා. මේ වගේ හරි ලස්සන අපිට මල් දකින්න හම්බෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා මේ මල් පෙතිවල රටාවන් වුණොත් අපිට දකින්න හම්බෙනවා. මේක වැඩි කාලයක් තියාගන්න පුළුවන් මල් වර්ගයක්. සාමාන්‍යයෙන් මේකේ මල් කිනිත්තක් පිපුණාට පස්සේ මාස එකමාරක විතර කාලයක් අපිට ගහේ තියාගන්න පුළුවන්. ඉතින් අපිට මේක බඳුන්ගත පැලෑටි විදිහට වගා කරන්න පුළුවන් ශාකයක් තමයි මේ පටියාකාර වැඳ. වැඳවල අනිත් වර්ගය තමයි මේ නාලාකාර වැඳ එක. ඒකේ සිලිඳරාකාර පත්‍ර තමයි අපිට දකින්න හම්බෙන්නේ. මේක අපිට එලි මහනේ වගා කරන්න පුළුවන් ශාකයක්. ඒ කියන්නේ 100%ක් අවුව තියෙන තැනක අපිට මේක වගා කරන්න පුළුවන්. මේක ආධාරකයක් එක්ක අපිට වගා කරන්න පුළුවන්. ඉතින් මේකේ හරි ලස්සන මල් තියෙනවා. ඉතින් නමුත් මේක අපිට ගොඩක් වෙලාවට කැපුම් මලකට වැඩිය අපිට උද්‍යාන අලංකරණය සඳහා මේක යොදා ගන්න පුළුවන්. මෙතන තියෙන අර්ධනාලාකාර වැඳ අතරම අර්ධනාලාකාර වැඳ ලබාගෙන තියෙන පටියාකාර වැඳයි නාලාකාර වැඳ අතර දෙමුහුමේ. ඉතින් අතරම මේකේ පටි හැඩති පත්‍රත් නෙවෙයි තියෙන්නේ සිලින්ඩරාකාර පත්‍රත් නෙවෙයි තියෙන්නේ දෙකට නැමිච්ච පීලක් වගේ පත්‍ර තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් අතරම මේ ශාකේ අපිට එලි මහනට හුරු කරලා කෙනෙක් 100%ක් සූර්යාලෝකයේ තියෙන තැනක වගා කරන්න පුළුවන්. ඉතින් මේකෙත් හරි ලස්සන මල් පිපෙනවා. අපිට උද්‍යාන අලංකරණය සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. බඳුන්ගත පැලෑටියක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්.